බෝවන් අදත් ඔබ එකතුවන්නේ යාල්TVව. පුරවැසී කිරුල සමඟයි. ඔබට සුබදවසත් මොකද අපි පුරවැසිී කිරල තුළින් නිරන්තරෙන් පුරවැසි ඔබ දැනුවත්කිරීමේ කාරය භාරයක තමයි නිරත වී සිටින්නේ.ම යාල්TVගේ අදහස තිබෙන්නේ මේරටේ පුරවැසියගරට. එலாம் පුරොවැසියන් බලවත්වෙලා ඉන්නවානම්. පුරවසියන්ට නිවැරදි තිීන්දුගන්න පුළුවන්නම් මේ දේශපාලකන්ට මේරට ඕන ඕන දෙවල් කරන්නද. සා புරවசிයන් බලගන්වීම සඳහා. අපි දේශපාලනேன் தொடොර නමුත්மி රටේ. එක්තරාවිදිකට සමාජ දේශපානே නිර්த்த වன நிහண்ட පුදகளின்ින් அි ගෙනල්லா ඒ අඇத்தைක සාකචச்சා කරලා පුரோවසියන් බලගැන්ඩීම කරන්න. අපද අන්නවා මීට කලனுු අප මෙවැනි වැට අපේ වැඩසිහන නිරතෙන් සහභාග වෙලා සමාජ ක්‍රயாකාරිකයක් ලෙස රටේ තොටේ හැම තැනකම සිදුවන නිලධරීගේද දශපාලකන්ගේந்த. හෙමනத்தான் සමාජයේන්න අපි වැනි புரோවசியන්ந்த. සිදුවෙන දේල් නිර්පයෝ කතා කල බලගන්න පු කෙනෙක් තමයි අද තත් සම්මිගතුවන්. ඔබ දන්නවා සමාජ ක්‍රියාකාරිකයක් සමාජ සේවකයක් දේශපාල විශලේෂසකය එකක පැත්තී ගත්තම ඔහු මයි දිය උල්පත දිරංජන් බාන්නතුන්ග මහතා. අයබෝන් මාන අයින්ත් දවසකින් අපියාවේ දැන් මොකදමී වෙන්නකිලම පළමි මෝබෙන් හැවෝති. හරිම සන්තෝසයි මොකද වෙන්න කියල දෙයක් නෑ. වෙමින් පවතිනවාසා වෙලා ඉවරයි වගේ මට දැෙනවා. මොකද අද අපි මේ රටේශීලාංකාව තුළ මට පේනවා. පුරවැසිෝ කියලා කෙනෙක් නෑ. ඔක්කොම ඉන්න චන්ද දායකයෝ. චන්ද දායකවෝටයක්ඉන්න ඒ ගැන්න හැම කෙනෙක්ම පක්ෂක තමයි. ඩ වෙලායිඉන්නේ තොකොට රටක් ගැන හිතන්න කෙනෙක් නෑ හැමෝම තමන්ගේ පක්සේ එකගෙන තමන්ගේ පක්සේ නැකටිනවම් පක්සේ නායක හොගන්ගන්නව නම් දූෂණය කරන නම් විනාස කරනව නන් ඒකට ඕකේ හැබැයි අනිත් පක්ෂයය ඒතන ඒ ඒ දෙේකරනකොටයි ඉතරයි ප්‍රශ්න පැන නැගෙන්නේ එතකොට මේ ශ්‍රී ලංකාප තුළ අපි විස්්සල්ලාම මේ රට පුරවශී වඩ ඕනේ. පුරවැසියෝ වෙලා තමයි අපිට මේරට ගොඩ ගන්න තියෙන. මොකද අපි අද වෙනකොට අපට සියලු දේවල් අහින්වවෙල තිෙනවා. ඒ අපේ නෙවෙයි වගේ. අපිට නෙවෙයි වගේ අප ඔහේ බලාගෙන අපි ජීවත් වෙනවා. හැබැයි අපිට ගෙදර තුළ. ගිනි ෝල අපගේ ඇතුළ ගි ෝලය ඇතියවා හැම ගදරම ගිනි බෝල ඇතිවා ව විශේෂයෙන් ව්‍යාපාරික ඇැත්තන් එදිනිදා රැකයා කරන එදිනි අධ්‍යාපනය ලබන සත් සියලුම දන ආර් සෞඛ්‍ය අධ්‍යාපන ප්‍රමාණය තුළ සියලු දේවල් කඩාවැනිල්ලා. අඩුම ගානේ හිතන්න පුළුවන් ජනම් මනසක් ඇති පුරවසියෝ ටිකක් හුව එකතු වනොත් මේ දූසිත ලංකා තුළ ඉන්න දසිිත දේශපාලක්නයෝ දූසිත රාජ්‍ය නිල්ධාරීන් දූසිත ව්‍යාපාරිකයෝ දවසිිත පුරවැසියෝ. මේ ඔක්කෝගේමදටක් වැරද්දිට වැරදී කියන්න හරිදියට හර කියන්න අපිත් පුළුවන් කමතියෙන් ඕවන පුර වැසිී වසේ. හරිටරයෝ කිව කාරාවවා මතු කරන්නු නේවේ මේ විමානුතුක මහත්මය අවට මාතක ඇති අපි. ඔබ මුලින්ම මේ වැැස්තරාන්ට සම්බන්ධයනකොට මේ රටේ හිටියේ ජනාධිපති ගෝටා ේරජ පක්ෂ. ඕවු අපේ එදා කතා කරලා එදා තිවිච තත්වේ තිවිිච් ගැටලු කු ශිකර්මාන්තයේේද ෙල් පෝලිින්ද ගෑස් පෝලින්ද මේ ඔක්කොමත් දෙේක කතා කෙර සංචාරකොයින්න ද කොතුල ඇතිවිච ප්‍ර්න ත ේද කතා කර. අද ජනාධිපති රනිල් විික්‍රමසිංහ. එතවට මේ කාලය මාස ගානකින් ගෙවේගයා සැනකින් දේවල් වෙනස් වනා ඉතිහාසේ පළවිනි වතාවට ජනාධිපතිවරේක් පන්නඩ තරං. ජැනතාව ටතන් අරගලයක් මේරටේ සිදුණා ඒ අවිංසාවාදී අරගලයක් ඒ තුළින් විශාල වෙනස් කක් වුණාම ඔබෙන් අහන් මෙන්න මෙමයි සරල ප්‍රශ්වෙේ. ඒදා ඔබ එනකොඩ තිබුණ තාත්වයි. අද ඔබ මේ කතා කරන මොහොතේ තිබෙනතාත්වයි මොකක්ද වෙන සක්තියෙනවාද. ඇත්තරම ගෝඩාබේරජභක්ස් කියන ජනාධිපතිවරයා දැනගෙන හිටිය නෑන එතුමා යන දවස වන කුණුත් එතුමා මේරටේ ජනාධිපතිවරයා කියලා එහමන අද පරට මේ වගේ සිද්ධක් වවෙ නෑ. මොකද වෛද්‍යවරයක්ගේ උපදෙස්සරගෙන කුසිකර්මාන්තය තවස්ස කන්න පොහරටිකර සානිකපෝර නැති කල්ලං කාපනිික පෝහර වලට ෂෙනකව ගමන් කරලා. රටේම ආහාරසා සියලුම්ම ප්‍රශ්නවලට මූලිකවු පටන්ගන්න එතනින්. ඒ පටන්ගැනීම තුළ රට අකර්මන්න වීගෙන වීගෙන සියලු දිනිවල් අහිමි වුනාාපිට. හැබැයි අහිමවීම තුළ අදරත් හිමිවීමක් අපිට නැහැ. හැබැයි මොන ජනාතිපතිවරයාාවත්. එම න්‍යායක් එකම ක්‍රමවේදයක් එකම සිිට්‍රම එක කත්තමයි ස්‍රී ලංකා තුළ ගමන් කරන්නේ මොක එකක ඒීතුවතමයි මේ ශ්‍රීල් ලංකාව කියන මුතු කැටයක්කුට හිංඟා කන්න කැමති පුරවැසියන් කණ්ඩා මකය කැන්නේ. චන්දදායකන් කණ්ඩාමකිඉන්නවා. ඒ යට යාගේ පක්ෂේ තිනවා මැතිී. පක්ෂේ දිනලා ඒක බලාපොරොත්තුවෙන්න මේ රට ඉතා අඩුමගානය ඉන්දියාව ගැනවත්. ඉට පස්සේ වෙන අපිගේ වෙන යුරෝප්. යරෝපී රට ගැනකවත් අඩුමට ඩුබයි ගැනවත් අඩුමගන මා මාලදිවන්න මොකද මේ කරන්නේ මාලදිවන කොවිට් ආවයයි කියලවත් කිසිම දෙයක් ආවය කිය ඒකල සංචාර්ගව්‍යා පාරකරු කටඩා වැටක්තන මොද ශී ලංකාව කියන්න මාලදිවන කියන්නේ අඩුවාම ආසයි පොලොවයි වගේ. ලෝකයේ විස්්මිතම රට සී ලංකාව හැබැයි මේක ප්‍රෝජනගන්න ඇති නායක ය පහලක යෝටික ඒගොල්ල කරන්නේ. අපිට හැමදාම එකක විදියේ කමවේද හදලා අපිව තනි කල්ලා අපිට හිතන්න බැරි ජාතියක් බවට පච් කල්ලා ඒගල්ලන්ගේ අවශ්‍යතාවයක් ඒ අය පාලක කියවස රාජ්‍ය නිධාරින් එකති වෙලා දූෂිත ව්‍යාපාරක එකතු වෙලා මේනට අනන්නතාවේ නැති කරලා මිනිස්සුන්ගේ ජනමනස, ධනාත්මක දනමනසක්. ඇති නොවන්න පරිදි කටයතු කරනවා. එතකොට ඒක තුළලා අපට කවද්දාකත් පුරවැසියනේ. චන්දදාය කිය අපි පුරවැසිුවමු. එහෙම නොවී වනද්දට ගරදිී කියන්නේ හරිදය කියන්න අදද හෝනොත් අපිට පුළුවන් මේ ව්‍යසය ගැලවෙන්න ඒහමැතු අපි ඩොලස් පස්්යක් දරදයෙනවා ොල් පස් නැතින සචර්ග්‍යා පාරයේ. සංචර්ගවයා පාලෙතමිට දොලස්හයාගන්න පුළුවන් මූලිකම. එතට එකතුල අද අපිටවිශේෂෙන් ගත්තොල්. පැය දෙක කරන්ට කපන මෙච්චර මමා වර්සක්. වත්සා වැටෙන කාලෙක. හරි ඒ ගන්නේ රිනාත්මක මනසත් තුළ අපිට දමන්කරන්න ෑසි කල දනව මේ රාජන විධාරිසා දසිත දේශ පාලිචු අ ඇ ටික. එතන මේ එක තුළ අපි හැමදාම උදේ අවසා හයයට ගෙදරයෙනකොට වැට ඇල්ල අපි ඇරක්ගේ අධ්‍යාපනය ලබල ව්‍ය පාරට ගිල්ල ගෙදරෙන කොට. ෙදර කරට කන ව කරට නැදනම අප මනස කකා න අප බියාගන්න විදියන්න දුවට කිිටි දන්න දියන්න ලමයිට පඩ කරන්න වින්න. යියි ර පතාව පෑදයක් පනවා. ව අපි ප්‍රශ්ණ ගෝඩක අපිියොත් අල්ලු කල්ල දනවා. මොකද පාලකන්ටහරිම ලේසි ඒ කල්ලගේ පාලනය ගෙනියන්න රිනාාත්මක මිනිස් සුටිකක් එකන්න. ප්‍රශ්න ගොඩක් ඇතික කරපු මනිස් සුටිකට. ඒ මිනිස්සු ප්‍රශ්න වලට උත්තරහයනෝොමිත් තමතමන් එකතු වෙලා කම තමන්ගේ මට්ටමං හැබැයි අපි එකමුතු වත්තුලින් ජයගලාහණයක් කර අපිට යන්න නං ොකද අපි අපිට අවශසයි සහ මුලින් අවශ්‍යය බාධ කක්රවට ම හීරතු ැනතව දිගටම කතා කරෙන වන අපේ පස්සට උත්තරැක් හිිමෝණි මොද ඇත්තවශයෙන් මිහම එකක් දෙැන්නාවන කැමති දැත්තවශනර්තනය තු හොඳටව වහින. ඇගේ ද කිවේ ලයිටකාපනකොට වැස්ස ආවාට පස්ස මේ අවසන් කරන්න පුළවා. එක ජල විදුරියෙන් දෙන්න පුළුව. ගේේ වැස්ස තියෙදදිත් සහර තැගට නායගීලතිේවා ගංවතුර විලතියෙනවා මිනිසුේ ජලයනි සම වැස්ස නිසාත් අනතුරට කර මෙමන් තත්වයක් තියදදත් මේ විදුලිය කැපීම තුලින් මේක මොකක්දම ඇත්තට මගේ නෑම ට පාලකයන්ට මේ නිලධරීන්ට මේ කරගන්න බැරිද. පුරවසියන්ෝන දෙතට කරන්න මොකද මේ ජලය තියදම බයි වස්ස වහිද විදුලිය කැමීම ත්ව පිබඳ ඔබදකින්. මෙමනේ මේ පාලකයන්ටසා දූසිත නිලධාරීන්ට අවශවෙල තියෙනවා. රටේ ජනතාවට ප්‍රශ්නතිකත් ගේ ඇතුටදී තියන්න එතකොන අපි පශනත්තක සෙල්ල කන්නව විසා පශ්න වලින් පිඩාවට පත්වෙලා මානසික ජීවත නොවා මිසක් අපිට ඒයියාට හිතන්න පුළුවන් වාතාවරයක්ක් ඒගොල්ල අපිට හදන්න එනෑ ඒ හදන්න තුළ තමයි දැන් අපේ නොම්බ දෙසැම්බර් අපේචීසන් සංචාරකයන්ගේ එන කාලය මේ කාලය තුළ අපිට පෙටල් ටික ඩීසල් ික ඒ ටුරිසම්වානවට ගන්න විිදියන් නැත්තන් අපිට අපේකා පතු සංචාර කලාප තුල විදුලිය විදුලිය විසඳි කරනවා නම් මෙච්චර වර්සාාපතනයක් තියෙන කාලවල මේවා මැනේච් කර නැදුව ඒගොල්ලෝ කමිෂන් බලාගෙන ඔහෝ මොනවර්දියක් බලාගෙන මේ අය ඒවායි මේ වෙනවනම් මේ වගේ සුන්දර දිවීඳක මේ වගේ අසුන්දර පාලනයක් තුළ මේ ශ්‍රී ලංකාව කියන පුරවැසිෝටිකට අේ දරුවන්ට ඉදිරි අනාගතයට මොනෝ කරන්න හදනවද කියලා හිතන්න තියන කෞව දෙතුකොට ඉතිරි වෙලා තියන්න අපි ධනාත්මක ජනවනසක් හදාගතයතු පුරවවැසියන්ටිකක්. ඇබැයි අපි එකතු නෝනොත් අන්ද එකතු වෙ තිීනවා කෞුද වටකුරල්ලවගේ එකතුවෙන්න්න ඕන මේ සීනක ගොටනගන්න. ඒත් පුරවැසියෝන වේ එකතු වෙලා තියෙන්නේ. එකතු වෙලා තියෙනවා. දසිල දේශපාල්ල නෝ්ටික එකතු වෙලා තියෙනවා ඔක්කොම වටකරල්ල වගේ හැබැයි අපි එකව නෝනක දෂසිි දේශපාලචි එකතුවෙලදෙනවා හැබැයි පුරවැැසියනින් අපි එකතු නූනොත් මේ සීල්ලංකා කියන මුතුකටය අපට අයිම වෙනවා දැනත් අයිවෙල එකතුල අපිට මරණය තියෙන්නේ තැන්ස රොස් පිල්ලකට ගාම බෙහෙට්ටිකනෑ සාමාන හොස් පිල්ලට ගාම් බෙක්්ටික නෑ. ඊට පස්සේ මනාද ලේදන් ලේගන්න ලේ බැංකුවට කියාම ඒවට අවස්ස කන්න කමිකල් ටික නැත්තන් ඒවල් කල්තියාගන්න හෝ ඒවල් මැ දුර පාරවිල්ල කරන මේ වැට හම්මත් ජැනම අපට ප්‍රශ්නයක් හදලා ඉන්න කවුද මේ දූසිත දේශපාලක්නයවසා දූසිත රාජ්‍ය නිලධාරින් හැබැයි මේ අය ධනාත්මක වෙ නෑවදාත් අපි තනාත්මගේ මූ අප එකතුම ඒම නැතුව අපට කවදාකත් මේ මේ ප්‍රශ්නේදී අපට උත්තරයක් නැත කියල දමන ඔබ කිය හැම වෙලා පුරවේසිපේකත්තුව ඩෝඩ කියනකාර අපි නිිරන්තරෙන් කිය ඒකයි නමුත් අපි ඒදයක් දකිනවා ඔබ කලින් කිව්වා වගේ මේ පුරවේසිරුන් කොටස් වශයෙන් ෙදලයිඉන්නේ. පුරවේසිය තවම දන්නය උපුරවේසිය කියලා තවමොත්තින්නේ චන්දදායක මනසින් තන්දයක් කාපපු ගමන් ඒ බලලාගැන්න පුළුව ක්නවා ව ම තව පශසය කපගේ ගහන්න කැමති. අපිහෙටියෙන් මේක නුත්තරයක් ඕොනවෙන්නේ පහුගගේ වකවාන බලවට තෙල් නැතිවතිබුණ තෙල් පෝලින්තිබුණ. ගේෑස් ැතුවති වුණ ගේෑස් ෝලින්තිබුණ. පිටි නැතිවතිබුණ පිටි පෝලින්න්තිබුණ මනිසු පෝලින්න් වලම හිටිය කන්නේ බෝර්ණේ නැතිබව, ඒ දුක මාධ්‍යය හොඳට අලිවි කලා පහුගේ කාල. දු දජනතතා ඇත්තමේ දුකවින්න ඕනැතුව ොවිය දුක්වෙීම. මේ තත්වය එදාත්ක්ක සසන්ධනාත්මක වන්නකොට වර්තමාන පාලනය තුළ දද පොලින් දකින්න නෑ යාස්සිතුව. ඒ ගැන අපිට යම් කිසි විදියේ ප්‍රවණතාවයක් අපිට මේ රටේ යම් කිසි ගමනට යන්න මිනිසුන්ට පෙළගස් කන්න පුළුවන් ත්ක්ඇව ති බට ත නැද මෙහමයි ප්‍රවණතාවයක් කියන්නේ දකින විදියට නයගවන්න නැත්තුව අපි අපෙන්ගේ වන්න තියන අයටිකගේ වන්නේ නැතුව. ඒ නිසා ඒකට ඒ ඒ ඩොලස් ටික ඒ සංචිත ටික දැනට ඩීසල් ටික පෙටල් ටික ගෑස් ටික ඒ අවශ අත්‍යවස සේවා ටික ගෙනන් ගෙනෙන්න කටුති කරලා දයෙනවා. ඒත් ඊ පෙරිද දවස් වෙනකොට තෙල් නැව් වරායේ දවත් පනස්ගනන් දවස් ලොකුගානක් අපේ ගොරයි පිටත නවත්තල දීවා. එතකොට දොට නායගවන්න තියෙන සල්ලි වලින්මටික කරාට මේක රට ස්ථාවර වෙල නෑ මේ මේක තියෙන්වෙන් නවත් එක දෙයක් නවත්තල අනික් දෙවල් කරනවා. හැබැයි නයගවන්න ගියහාාම අපිට මේ ප්‍රශ්නයට තවත් ුවන්න්න වෙනවා කියනකදම් මදගන්න ඇතරම නය ගවන්න ගියනකොට නය නවත්තලයි මේේ දේ කරන්නේ නය ගව යනකොට මේේටෝඩ ැටලු සහගතත්යක්කෙන් ඒ කියලතයි ඉදන්ජ මානතු ම කියන්නේ අපි යාී පුරඇසි කිරලෙන් විරාමයක් ලබාගන්නවා මේ විරමයෙන් අනතුරුව නැවතත් ඔබ සමග යාීවී පුරගැසි කිරලෙන් එකතු වන්නම්. ත් ත ප එකතුවන්නේ යාල්ටවී පුරවැසිකිරට සමඟයි අද පුරසිකලුඩ සම්බන්ධ වන්නේ සමාජ ක්‍රියාකාරිකෙක් සමාජ සේවකයක් ඒවගේම සමාජ නිරීක්ෂකයක් වශයෙන් කටයුතු කරන ප්‍රයෝගකොමටයුතු කරන දියවුල්පත නිරාජෙන් මාණන්නතුම මාත්ම්‍ය. මෙතෙක්වෙල තුමා කිය කිය හිටියේ රටේ තියෙන අස්ථාවර තත්ත්වයන් පිළිබඳව ඒ වගේම එතුවක් වැඩිම්ම බරක් ෙදුවේ පුරවසියන්ගේ බලයගැන. පුරවසියන් නෝන තාක්කල් අපිට මේ ප්‍රස්්ශෝලීන් ගොඩ එන්න බෑ කියන එක තමයි එතුමා කියන්නේ. මඒතුගේ මේ මහන්නක් කැමති. ඔබගේ තව ප්‍රාන කාරන තවශය රට තිීනේ ත්වය තුළ පුරවසියන්ට තම මේ හම ප්‍රශ්නයක් ල පාලති වෙන්න. මොකද පුරවසියන්ට ආහාර ප්‍රශ්නය ඩගන්නට නවා. කුසිය ප්‍රශ්නය වෙල තියෙනවා කාර් කියන රකාර ප්‍රශ්නය විල තියරවා. අධ්‍යාපන ප්‍රශ්න විලතියෙනවා. ඒකම රපතල එල්ලතින රණාවක් තමයි බේත් පෙත්තේ ප්‍රශ්නය සෞ්‍ය ප්‍රශ්නී. සෞ්‍ය ප්‍රශ්නය කියල කියන්නේ සමහරයට බේ පෙත්ත නැතුව ඉඩ බැෑ ජීත පිබද ට ොා. මොකද ඔපරේෂණ එකක් කරන්න ඕන ෙනට සල්ලකර්මයක් කළ යුතුමයි. ලේදී යුතු කෙනට ලේදී ුතුමයි. න මේ සසිල්ල කරගද බැරිවෙන තත්වයක්ට සෞක්‍ය සෙවෝ ඇට්නවා කියන්නේ කේද ජන තත්යක් ම අනුතුන්ග මහත්මෙන් හන්න කැමති. බඩගින්නත් දරාගන්න පුළුවන් මිනිසුන්ට නමුත් සෞඛේ තත්වේ දී ඇතිවෙන ගැටලුවකට රෝගට කිසිම සමාවක් නෑ මොකද වෙන්නේ. ඒමයි. අපිට හිතන්න බැරිවෙන්න තාක්කල් මේ ප්‍රශ්නයට උත්තරය තියෙන්නේ පාලකයවාාව. ඒ පාලකේ කවදාකත් මේ ප්‍රසනට උත්තර හදන්නෑ. ඒකොල් හදන්නේ කොහොමද අපි මේ බලේ රැදිලා ඉන්නේ. මේ අද රටේ කවදාකත් කිසිම පාලකයෙක් තන්ද දායකව ගැන පුරවශය නෑ අපේ රටේ. පුරවශය වීතුයි. හැබයි තන්ද දායකව ගැන තන්ද ගන්නකං ඉන්නවා. පෙන එතකොට ඒක ඒක ප්‍රතිඵාලයක් තමයි අද අපි මේ බුක්තිවිනින්නේ මොකද අර නයිගමන දීවිජ දොලස්චික අපි ආහරවලටයි ගෑස්වලටයි අත්‍යවත්සම දේවල්ට යොමු කන්නකොට එතකොට අපි නොහිතුව හට වැඩි පුරම අත්තය වසේ සාධකය තමයි ජීවත්වීමේ වචදාය අපිකෙම අපේ ශ්‍රී ලංකාවගේ සුන්දර රටකය අපිට කොස්ගෙඩියක් පලාටිකක් නැත්තන් අල අලටි කම්බලගන්න පුළුවන් හැබැයි හරද රෝගයකුට නැත්තං ලෙඩකට ඩික් ලෙඩකුට නැත්තම් වන කොස් පෙෂර් වැඩි කියෙනකුට ඇත මොනවා හෝ ලෙඩකුට බෙහේ එක අහිමි වෙනවා න ඩ්ටික මාරු කරන්න විදිියක් නැත්තන් බලඩ්වල ප්‍රශ්නයක් තියෙනවනං එතකොට කාටද මේක ප්‍රශන තියෙන තුර මේක එතකොට මේකන අවශ්‍ය කට සාධරය සාධික නැති වනාම එතකොට මේ මේ ජනජීවිතය ජනජීවිත ගෙවල්ල තුළේ විනාශවෙල යනවා හැබැයි අපි අපි තවමත් හයි අපිට අහිමින් පවතින්න පවතින්න අපි මොකක්ද කරන්නේ ඒකට අනුගත වෙනවා. පුරු වැසිනි ඒක කරන්න එපා. අපි පෙළපාලිියන්න ඔන්නෑ. අපි මේ ගහදන්න ඕන්න බෝම්භගන්න ඕන්න. හැබැයි අපි වටුකුරුල්ල වගේ එකතුවෙලා මේ සියලුම ප්‍රස්්නවල්ද මූලිකම අවශදාවය තමයි ඩොලර් ඩොර් හොයන් ඩෝන අපි ඩොලර් හොයන්න්නන් අපිට. සම් තමයි නම්බවන් එතකොට ඒකට තවම කිසි යුකල්පයන්න බොරුවට බෙරගහනා බොරුවට උඩ පයිනවා යා පෝට්ටගේ දුවනවා එයා පෝට් එක තුලන්න ගන මේ රටට අවස්සයි රටේ ඊරසිට පහලට රටේ සම එක නීතියක් ඒක තුළ තමයි අද බලන්න අපේ මේ ක්‍රිකට් කණඩායම අද ලෝකයටම අප කීර්තිය පත්වෙනවා ඒකඒ කලාද නොකරද කියීන කනවේ මම්මය කතා කරන්නේ. හැබැයි අපිට විනිිය නැතිකම මංහලදින ෝස්ට්‍රලියාාවවෙදී සේල්කන වාහනාරගෙන් අපේ ඔව සංච අපේ ක්‍රීටකයෝ. ඉට මද ෙවල්ලරගෙන විකුණනවා. ඒතුන ගිහිල්ල තියනමකොටද ඉර කල්බයනවා කැසි නෝ යනවා. එතුළ එහෙමනෙවෙයි ්‍රටක විනයක් නැති වනාාම සියලුම දේවල් අපිට අහිමේෙනවා. අපිට ඕනේ විනයක් ඇති රටක්. ඒඒ රට ලෝකය හබාගෙන යනවා ලෝකයට එකතුවෙන්න පුළුවන් හැබැයි විනයක් නැති රටක පුරවැසියෝ කොහේගියත් රටේ අනන්‍යතාවේ විනාස කරනව කරනවමයි රටත් විනාස වෙනවා රටේ අන්‍යතාව ජනාස නවා. හරිට මරිය ඇත්ත අශයෙන් අපිට හුවක් ප්‍රශ්නයන්න හේතු සාධක බන්නේ පොරවැසියන්ගේ තියෙන අනාන කමල කිවෝත් වලා දිවරදි. ඇතවෂම මෙ මේෙක් හන කැ ද අපි දේශපාලකයට බනිවා. දෙේ විසි පස් දෙනනාට බන්නවා දෙසේ සි පස්සතිනාවම් එපා කියනවා. මේ දෙසසි පස්තිනම් පත් කලති එන්නේ මේරටේ චන්දදායකය ඔබ එසේනම් මේ චන්දදායක ඔබට අපි තයිති අපි මේරට පුරවසියන් චන්දදායකෙන් විටත් අයිති. ඔබ කියන පාරිදි මේරට පුරවේසියනෑ න්දදායක තමයි ඉන්න. මත් මේ එකක කාන්න කැපති දේශ පාලකයන්ට වඩා මෙම වකවරම අපි දකිනවා. මෙ නිලධාරී බාදෙසා නිලධාරීන්ගේ අම නෝචඥ ක්‍රියා නිසා ජනතාව පීඩාවට පත් ලාති නවා. නිසි ලා ඩ දාල වෙල්ලා ඒ අවශ්‍යක කටයුතු කර ැතිනිසා ෞෂ ද නැතිීීම පෙලාතියනවා නැතිී වෙලාතියවා පොහොර ැවියයාම් තියෙනවා මේ ෙඩර් පඩිපාඩිය කරන්නේ දේස පාලත් ය නව ඉලධාරී. එඒසේ නම් මේ නිලධාරයෙන්ගේ තියන වාදය තුළ නිලධරීන්ගේ තියන් නොසලකිල්ල තුළ නිලධරන්ගේ තියන අඥ්‍යානකම්සා උද්දච්චකම් නිසා ජනතාව පීඩාබිදිි ැද. ඕ මම ඒකට පුඩ්ඩි විදියට මෙහමකි වෝත්තය මබතුමට මෙන්න මෙහමයි මම කියන්නේ මට හිතෙනවා... රාජ්‍ය නිලධාරයක්ට වඩ දෙන්නේ අපේ දේශපාලන තම වේදය තුළින්. එතකොට ඒ අයකට දන් අද වෙනකොට රකගන්න දීන තමන්ඟ රැකියාව තමග රැියාව රැගන්න නම් දේශපාලන අධිකාරයේ අවශ්‍යතාවය අනුව තමයි වැඩ කරන්න වෙලතින කාල ඉන්නව. අපි කියමු හම ගත්තොත්තම අපි ලංකාවේ පොලිස්පතිතුමා කියනවා නම් ොලි දකද කොහද ඇර අනි සියලු පොලිසිවලම ඉන්න සියලුම දේශ පාලත්ඥන්ගේ රූකට කියලා ඒගොල පච්චල දයන. එතකොට මේනට කවදා අපිට පුරගසියන්ටව අපිට කවදාග නීතියක් හරියට සාධාරණී කරණය වෙනවාද. එතකොට ඒ වගේ තමයි. එතකොට දේශ පාලා්‍ය දෝ යාගේ දෂත පිරිිසට ම ප ස . එත ඒ ඒ ඕවැසි මහත්ත්‍යයටේ ඒ එතනින් හට යන්න බෑ. ඒවගේම තමයි මම හිතනවා රාජනිල්දාගින් හබක් අඩු පාහඩු තියෙනවා කිසි කෙනෙක් වගකීම් ගන්නති හේතුව තමයි මොකද තමන්ගේ දරුමල්ලු රැකගන්න මන්ගේ රැකියාව රැකගන්න තමන්ගේ ආරක්ෂාව ැකගන්න නන් මේ දූෂිත අය එක්ක එකතුවෙලා මේ ගමන යායතුින් නැත්තන් වෙන්නන්නේ රැකියයව අහිමවෙලා. ගෙදර යන්න වෙනවා. මන්දක්ක මේ ලඟද සෞඛ්‍ය මත්‍යන්සේ නිලධරි මහත්තය කියනවා. මම බෙහෙත් නැතේ කියලා වාම් මාව එතන මාරපුොරා කියලා ම එතුමා කතාවක් කන්නවා. ඇත්තරම් ඒ කියන්නේ එතුමා එතන නවතින කුුණනය සමර්ගයතු මට දරයන්නවේ. ඒක නිසා මේ සිිස්ටම් එක වෙනස්වෙන් ඕනේ. රටක් වසෙන්ය කිරන්න ම් අපිට ඕනේ සෞඛ්‍යනං සෞඛ්‍ය කමවේදයක් ාති ජාතික ප්‍රතිපත්තිය. ජාතික ප්‍රතිපත්තියක් නැතුව එක එක්කෙනට ඕනු විදිහයට එක නිලධාරීන්ටසාහ. අපේ දේශපාලන අධිකාරියට මේ ක්‍රමවේදය තව අවුදු සිය ගියත් මේරට මේ විදිටම කඩා වැටි 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 විශයවී, පුර වැසියෝ දුක්විමින් දමන් කරාාව. ඒක නිසා ජාතික ප්‍රතිපත්තියක් හදන්න සියලුම ධනාත්මක මේ සටට ආදර කරන පුරවැසිය කොති වෙලා රාජ්‍ය නිලසාාරීත් හදාගෙන. नाह में कने න්න है वा नूनों ते में सीी लांककाओ मु कैटे है हमदाम दुके गले भी में पूर्वसी हो अनागत दरू परर ूर् नहीं तला अ වෙला में श्री लांका कोना काू तයි ම सीीलांक कि आडमांग इल्ला सिितने सीीलं पूर् वैसी आंगे त्र मानुबा तागा तीली मबले ඒමතාව මෙමක් හන කැමති මොද හේතුගැන්ද අපි මේ දේ හැම වෙලාම කතාරන කොට පවතින අපිහිට වාන් දෝති න ගට බේරජ පක්ෂගේ වර්ත අඩුවරන වික්ටම් සින්දගේ ඔලු විර රල සල්ලද ීට කලින් මැතිවරනදී ජනතාව පත්කරපු රාජ්‍ය න්තනය තමයි තවම තිය ක්‍රියාකාරි වනේ දශපාලකය. ඒ අය අරගල කාේ ද අන් වෙලා යම ද වල් කලා නව නව ක්ව තිබෙන. මේ තත්වේදයා බල්ලන්නකොට කොච්චර චන්දදායකෝ ගෝටාබේ රාජප පක්සර චන්දේදීලා පෝට්ුවු පත් කලා කියනවා උනත් වර්තමානේ භූමිය තුළ තියෙනදී තමයි, අද ඔවුනම ප්‍රීක්ෂේප කලා තිනවා ඇසිලුම දෙෙන. එසේ නම් මේකට තිසරදේර කොට්ටමාරු කරණෝ වගේ කරන්නන්නේ නැතිව. මහ මැතිවරණයකට හෝ මහ මැතිවරණයකට යා යුතුයි කියලද මානුතුන් වාහතය ක දක්සයනි. අනි වාරයම අස්සාවර රටකට අත්සාාවර රාජ්‍යතාන්ත්‍රණයකට, කිසිම රටකින් ගෝ කිසිම පුරබැසියකෝ කිසිමත් අරමුදලක් ලබා දෙන්න. ආධාරයක්කෝ නයයක් කිසිම දෙයක් ලබා දෙන්නෙ නෑ. මොකද දූෂත සිිස්ටම් එක කරටත් තුළල ගමන් කරන ොඩද දම් මකි කියොම් ම හොරගං කරනවනං මට කිසිකෙන නැත්තම් මට දෙන්නේ නෑ රපියල් පහත්කත් හැබැයි අපි හරිදියේ වගකීමෙන් වැඩකරනවනං එතෙන්දි අපිට අය උදව කන්නවා. මේක තුල තියෙන්නේ ගසාෑම දූෂනය. දීෂනය මංකොල්ලකෑම පුරවැසියන් අපහසුරු පත්කිරීම අයියම් එපගේ ප්‍රධානී ඇතුමිය කියනවා නම් මේකට මහමැතිවරන කියලා මේ දූසිත නිලම රාජ්්‍ය දේශ පාලක්ඥාව අයින්කල්ලා හොඳ ශිස්ටම්ම හදාග ගන්න නොකිය කියනවා. එතකොට බලාටාපී යම් කිස් දෙවල් ලබා දෙන්න අපිට බලලාගෙනට ගොඩරගන්න ඕනේ ැන් ඩොල් පා එකතුගන්නවා ලෝක. හවි ධානවලින් ඇයි දේයනේ අපි හිංඟාකන්න ඕන පුරවැසියෝද. හරිද අපිට මොනවද නැත්තේ අපිට නැත්තේ දනාත්මක ජනමනසක් අපි එකතුයම මේ රට මේ රට මේ අනාගත දරු පරපුවට විදෝන්න දෙෙන්න්න එපා. හරිද මේ අපේ වනදක්තියෙ වන කාය වරදන්නවෙේ. මේක දේපාලක්නයොට පැනල වැඩකුත්නේ අපි දැන්. හිටපු හට පැනල වැඩකුත්නේ අපි දැන් රාජ්‍ය නිල්ලධරට පැනල වැඩකුත්නෑ. අපි පුරවසියන්ට වැඩ බැල්ල වැඩකුත්නෑ හැබැයි. අපි ඔක්කෝම එකටවැඩකුරුල් වගේ එකතු වනොත්. අපිට පුළුවන් මේ මේ ශ්‍රී ලංකාවගුරකා ගන්න. ඇතරම ඉතා වැදගත්ම කාරණාව අපි එකට එකතුෙන් දෝනි කියනෙ එක. හිදී මාන්තු මාහතය මම් මෙම එකක් අවසන් වශයන හන්න කැමති. ඇතටම දැන් ඔබගේ අදහසත්සාම සමාජතින අදහස. මේ ඉන්න මූන්වලින් කෙරිච්ච දෙයක් නෑ. මේ නිරන්තරය මේකන තත්ව තු ජාත්‍යතය පි ගැනි කුත් න එන අපි මැතිවරනකට අය තු කියක ඇත්වශය හරි මැතිවරයට ගේල්ල සුදුස පිරිසකට අවස්ථාව දෙන්ඩෝන ජනතාවට ය තේරු රගෙන ජනතාවට පත් කරගන්න මහන් කැමද මේකක් ඔබ ව චන්දදායක පරවසිය වන වවෙේ එතකොට දැන් මේ පුරවසියන් ඕන චන්දදායකන්ට. මැතිවරණ කාවොත් මේය අලුත් ආණ්ඩුවක් පත් කරන අපරට ගොන්නගාගන්න. කොහොමද ඔබ ඒතාචනයක් කරන්න ඒයට කියන්නේ කොහොමදම මේ අවසන් බෝති ඇත්තවසයම මොකද ව්‍යසනේදී මේ ප්‍රශ්නේදී සියලු ප්‍රශ්නලක තියෙන්නේ ප්‍රටේ පුරවසියන්ට එකගන්න සියට හැත්තාවක් පමණ ඉන්න සාධාරණව ජීවත්තන පුරවශයන්ත මේ ප්‍රසතියෙන්නේ. සියල තිහක් ගන්නවා අරකිවාගේ දූසිත. දේ සපාලාෝ දසිත ව්‍යාපාරිකය දසිත රාජනිල්ධාරීන් දූසිත පුරවෙසියෝ. හැබැයි ඒ අත මේ මේ ගැදී කිසිමදයකති ප්‍රශ්නයක් නෑ. හැබැයි අපිට තමයිසිර හැත්ත වකින්නවා ඔබතුමාලා සහ අපි වගේ අය. එතුල මේ අපිට තියෙන ප්‍රශ්නය අපි මොකල්ද කරන්න ඩෝනි සිර හැත්තව අප පඉන්නවා අප. අපි එකතුවෙන්න ඕනේ මොකද එකතු වෙලා ඉතිරියදී අපිට ඇත්තටම දේශපාල සිිස්ටම කදාගන්න. දේපාල සිිටම කතාදාගන්න ඕන. මොකද රටකට ආදරයගන්න පුරවසියෝටිකත්තමයි මේක නායක කොරන් ඕන. ඒ මනැතුව කටින් බතල්ල හිටෝන බලට ආවාම අපි වැඩ කරන්න කියන එනෙවෙයි. හොයලා බලන්න අප මම මොනවද කරන්න කියලා. මම අපේ නගරවල ම ගක්්දවල් ම කරන්නවා පෞද්්‍යලිකව මගේට හැඟලදේ මේ මොකද මේ අනක දර පර පුර කපිටඉන්නවා., මේ ශ්‍රී ලංකාව තුළ මේ දරුව අද අසරන වෙලා තියෙනවා එ තොට ආ ප ත ද සෞඛ පැත ම අධ්‍යාප නැති දර ටිකක් ලංකාාවේ නගතේ බාරගන්න කෙේද කියන එකක තමයි මන දයන ලොකුම පස්නෙ එක නිසා ලෝකය දකින්න. පිට මේ දරුවන් කොටන න්ඩුවනේ එකක නිසාාපිිය එකඇතු වෙලා සියලොම අයටමං ඉල්ලා සිටන මේ ලංකාවන්න. ඔය දේශපාල් ව්‍යාපාරික ඉට විශේෂයම මාධ්‍යයට විශේෂයම මාදයට සීලංකා තරට සීියලුම ධ්‍යේරම ඉල්ල සිරනවා මේ එකතු කරන්න කැට්ටි කරන්න මේ අයගේෙන් ප්‍රෝජණගන්න මේ අයකොද නාත්ම කරන්න ඉල්ලඟට මොගදද . රාජ්‍ය නිලධාරීන් විශේසයම ව්‍යාපාරිකයෝ හැම්මක් කෙනෙක්ුම දේශපාලක්ඥංව අපි අරගෙන ඉතිරියට ගන්න ඔබ තුමාලාගේ ධනාත්මක සිිස්ටම හදන්න මාධ්‍ය තුළින් මාධ්‍ය සඟයිනිී මේ ප්‍රශ්නයට උත්තරේද ඔබ තුමාලට තමයි මේ රෑක් එලිවෙන්න කොට මේකට පුපුතුුවන්න පුළුවන් නෙලුම් මලක් හදන්න පෝටුව ම් මලක් කරන්න පුළුවන් මේ මා්‍ය. සංඟයන්ට පමණයි. නව නිර්මාණකරෝගෙනැල්ලා ශ්‍රී ලංකාව කියන්නන්නේ දක්ෂ පුරවැැස්ස ඉන්න රටක් ඒක නිසා මාධ්‍ය සගේණ අනිත් අයත් එකතු කරගෙන මේ ව්‍යසනේදී මේ ශීල් ලංකාව කියන මුතු කැටේ කොටගන්න. ඔබගේ යුතුකම මේ වෙලාවේ විෂ්ට කරන්න කියලම මාධ සංගයෙන් ඉල්ල සිට්නවා ඇතනම ඉතා වැදගත්. නදතුමත්ම හැමදාමගේ හොඳ දහස් ගන්නාවක්ත්තමයි ඔබට ලබා දෙන්නේ පුරොවැසියන් වසයනට බලගවන්නට පුරවවෙසි ඔපට බගකිමක් තියෙනවායිඉදිරේද. පරට ගැන හහිතල කටයතු කරන්න ඕන පක්ෂ පාට බේදසියල්ලම අමතරලා රට ගොඩනගන්න පුළුවන් පිරිසකට අවස්ථාව දෙන්න කියලතමයි එතුමා කියන්නේ ඒ අවස්ථාව නොදරේ ලැබුණනවති මුදුරේදේක තියාත්මක වන්න. අදත් මේ පුරවැසි කිර තුලින් අපි ඔබේ ආලින්දයට ආව යාල්ටීවිය තුළින් මේ පුරවැසි ජනගත ඔබ පුරවැසි ඔබට අවශ්‍ය ශක්තිය දෛරය ලබාදීලා පුරවැසියාගේ බලය පෙන්න්නන්න පුළුවන් පුරවැසි කණඩායමක් බි කිරීම අරමුණින්. අද ඔබ සමග එකතුනා සමාජ ක්‍රියාකාරිකෙක් ඒවගේ සමාජ සවකෙක් දෙේපාල විශ්ලේසි එකෙක්න සඳන්න්න පුළුවන් දියවල් පත රජන් වනතුක හත්ම. ඔබට අද අපි සමුගන්න සූදානම් වන්නේ මේ මොේද. ඔබගෙන් සමු ගැනීමට පෙර අප කියන්න ඕොනේ නැවතත් මේ විදියටට පුරවැසි කුරල තුරින් අපි ඔබගේ ආලින්දේටයනවා ඉදිරි සතියේද තවත් එවැi අදහස් කන්නත් සමக, ඔබ सुब දang